ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මේදා විමුක්ති ළඟින් ඉඳගත්තේ සෑහෙන දේවල් කතා කරන්නට හිතාගෙනය. මොකද මන් දිහා අමුතු විදියට බැලුවේ. මේදා සිනාබරම ඇසුවාය. දුව ලැබුණට පස්සේ අක්කා තව ලස්සන වෙලා. විමුක්ති කීවේ ආදරේනේ. දුවලා ලැබුණම අම්මා ලස්සන වෙනවලුනේ. ඒක තමා උඩුමාල නිහඬය, නිෂ්කලංකය. දැන් කොහොමද මහත්තයෝ ඇඟට? දැන් හොඳයි අක්කේ. චුට්ටක් තාම අත හිරිවැටලා වගේ. නංගි මේ තෙල් ගාලා අත ගෑවා. තාම අතේ කෙල්ලය. ඔයාව පණගත්තේ අයියයි කෙල්ලයි තමා. මේදා කීවේ වචන බර කරය. මන් දන්නවා අක්කේ. කෝ අයියාද? බලන්නකෝ. ඇයි? ආයි දැන් පරණ චොබ් එකට යන්න යනවා. අයියා? අයියා ඒ රස්සාවට ආදරෙයි. ඒත් මල්ලි මේ බිස්නස් තියාගෙන විමුක්ති සිනාසුනා පමණි. ඔයත් එක්ක කතා කරන්න උනෙත් නෑ. මාත් අක්කත් එක්ක ටිකක් කතා කරන්න උන්නේ. විමුක්ති කියද්දි මේදා ගැස්සුනාය. ඇයි මල්ලියේ? කොල්ලා බිම බලාගත්තේ. ඔව් අහන්නට ඉන්නේ මොනවා ගැනදයි මේදා දනි. මල්ලි එක්කෙනෙක් ගැන නම් මල්ලියේ මගෙන් අහන්න එපා. කොල්ලා නෙත් එසවේ ගැස්සිය. ඇයි අක්කේ? එයා යුතුකම් දන්න කෙල්ලෙක් නෙමේ. විමුක්ති බලා උන්නේ අදාහ ගන්නට බැරුවය. ඇයි අක්කේ එහෙම කියන්නේ? ඔයා ගැන බලනවා නම් එයාට ඕන තරම් අවස්ථා තිබ්බා. ඒත් මටවත් කතා කළේ නෑ. මං අපේ ගෙදරට ඔයාව ගෙන්නලා එයාට පෙන්නන්න නැද්ද? ඒත් එක වචනයක් කතා කළේ නෑ. එයා මේ අවටමයි උන්නේ. නංගි බයට? බය? එයා මට බයද? අයියට බයද? විමුක්තිට කතා කරගන්නට අමාරුය. අපිට එයා ගැන තිබ්බ කැක්කුම එයාට අපි ගැන තිබ්බේ නෑ. ඔයාට අසනීප වුණාට පස්සේ එයාට අපිව ඕන වුණේ නෑ. නංගිට මොකක් හරි කරදරයක්ද දන්නේ නෑනේ. මේදා සිනාසුනේ පුදුමාකාර ලෙසනේ. ඒ ඔක්කොම කරදරවලට වඩා ආදරේ ලොකුයි නේද? තමන්ගේ මිනිහා ගැන පිච්චෙන පිච්චෙල්ල අපි දන්නේ. මට මොනවත් හිතාගන්න බෑ. හිතන්න ඕනෙත් නෑ. මං එයාට කොච්චර ආදරෙන් දුන්නේ. මෙච්චර ටෙලිෆෝන් තියෙන ලෝකේ එක කෝල් එකක් දුන්නද? අපි ගැන නෙමේ, ඔයාට කොහොමද කියලා කතා කරලා බැලුවද? එහෙම කොහොමද කෙල්ලෙක් ඉන්නේ? ඇයට එහෙම ඉන්නට ඌයේ බඩේ විමුක්තිගි ලේන් බිහිවූ දරුවෙක් තියාගෙන උන් නිසාය. ලෝකයා ඉදිරියට එන්නට බැරිවේ ඒ නිසාය. ඔයාගේ ජීවිතේ වෙනුවෙන් නැහෙනවා දැක්කේ මං එක කෙල්ලෙක් විතරයි. පුදුම දුකක් වින්දේ. ඒ දුක අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඒ හිමාලි. ඒක ඉගෙනීම අත්හැරියා. කෑවේ නෑ, බිව්වේ නෑ. ඇත්තටම ඒකට ජීවිතයක් කියලා දෙයක් තිබ්බෙම නෑ. මේදා කියවාගෙන ගියේ පුදුමාකාර ලෙසිනේ. කාගෙන්වත් ඉඳුල් නොවෙච්ච පිරිසුදු කෙල්ලෙක්. කොල්ලෙක්ව තනියම බලාගත්තා. උඹේ කක්කා ටික පවා හේදුවා. අපි ඒව දැක්ක මල්ලි. මන් දන්නවා අක්කේ.
බැබලෙන කාලේ හැමෝටම ආදරේ කර කර මෝස්තර දාන්න පුළුවන්. ඒ තර සිහියක් නැති කාලේ කාටද එහෙම කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න පුළුවන්? අයියා කලේ අයියා නිසා. ඒත් මේ කෙල්ල විමුක්ති බිම බලාගෙන හිස වෙනුවේය. අපි රෑ 12ට එකට කතා කරනවා. එතකොටත් කෙල්ල ඔයා ළඟ. පාන්දර කතා කරනවා. එතකොටත් ඔයා ළඟ. ඒක පුදුමම කැපකිරීමක් මල්ලි. අක්කේ ඇයි හිමාලි නංගී එහෙම? මනුස්සකම ඔයාට අපිට තියෙන ආදරේ. ඔයාව අරගෙන නුවර ගියා. බාර වුණා. හිමාලි මේ මොහොතේ දුවෝද වඩාගෙන රහසින්මෙන් පියගට පෙළ නැගගෙන උඩට ආවාය. ඇය මොහොතක් ඒ කතාව අසාගෙන උන්නාය. ගෑණි නියමෙට ලෙක්චර් එක දෙනවා. කමෝන් මේදා, කමෝන්. හිමාලි යලි පහලට ගියේ එසේස් ඉතින් කියමිනි. මල්ලි, අක්කේ, ඔයා ඉගෙනගෙන ලංකාවට එද්දි, ඔව් අක්කේ, ආපු නිදහස මතකද? විමුක්ති කතා කළේ නැත. ජීවිතේට නොවෙන්න ඕන දේවල් වුණා මල්ලි. ඒක අපි දැක්කා. වර්ෂ විතරක් නෙමේ, මංජුලත් ඔයාගේ ජීවිතේ ඉන්න ඕන අය නෙමේ. ආදරය කළ හදවතින් එසේ කොහොම සිතන්නද? ජීවිතේ ලස්සනක් දැක්කා නම් ඒ දැහැසින් පමණි. මං නංගිව මිසක් අක්කේ. එයා මට වරදක් කළේ නෑ. ඒත් මගේ අතින් එයාගේ ජීවිතේ අවුල් වුණා. මේදා සිනාසුනාය. අවුල් වෙන්න එයාට පිළිවෙලට හැදිච්ච ජීවිතයක් තිබ්බේ නෑනේ මල්ලි. නාලනී නැන්ද මැරුණා. එයා රත්නපුරේ ගෙදර තනියම උන්නා. අපි එක්ක ආවා. ජීවිතේ ඒ තරම්ම සරලද? එයාට මොකද වුණේ අක්කේ? එයාට මොකොත්ම උන්නේ. එයා එයා ගැන බලාගන්න හිතන්නේ නැති. නැත. කෙල්ල දැන් බලන්නේ ඇය ගැන නොවේ. මේ ඉන්න විමුක්තිගේ ලේන් උපන් පුතාගේ ජීවිතය ගැනය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.